ते आपे में तीन ने सिलेबस से कर इतना पाठम आया तीन हुआ मैंने मैं कोटे से मांग रिविजन ने के पटांग करता वाला क्लास से के आये मार्क करना प्रोग्रामिंग कोटे से इधर बस से मैंने मैं कोटे से मांग संपूर्ण ने इवर करा इधर बस से कुते पांदर पांती मैंने मैं कोटे से पटांग करता है छटी एमएल लेकर हरे दे इधर बस से आधे मां पटांग करने मैंने मैं आ थोड़ा थोड़ा पाते थे सांगवार्दन එතකොට දැන් මම මේකෙන් අදහස් කරන්නේ පාන්දර පන්තිය කරා කියලා මෙතන කරන්නේ නැහැ කියලා මේකෙත් මේ හැම කරනවා අර ඔයාලට ඉතින් ටිකක් ඉක්මන් මොකද ඉක්මනින් කෙරෙගෙන යනවනේ පාන්දර පන්තිය වෙනම ඉතාමත් අධිවේගයෙන් යනවා මෙතන අපි සාමාන්‍ය විදිහට යනවා ඊට පස්සේ පේපර් ක්ලාස් එකේ අපි මෙයව සාකච්ඡා කරනවා එදා අවසානයේ සාකච්ඡා කරා 2019 සාමාන්‍ය පෙළ විභාගයේ MCQ කොටස ඒකට ආවේ නැත්නම් link එක දාලා තියෙනවා ඒ link එකෙන් ගිහිල්ලා ඒක අනිවාර්යෙන් බලන්න සියලු දෙනාම දාගන්න මාතෘකාව ඔව් උදාහරණයක් දැන් මේ අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල කොටසේ අවසාන ටික නැත්නම් මේකට මම වීඩියෝ එකක් දාන්නම් මේක ඔයාට මේ link එක ලැබෙනකොටම ඒ link එකත් එක්ක ලැබෙන්න සලස්සන්න හරිද දාගන්න මාතෘකාව තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය හරිම ලේසි පාඩමක් තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය ඔබට නිබන්ධනයක් දීලා තියෙනවා පුතේ නිබන්ධනය දුන්න මීට මාස දෙකකට විතර කලින් මම අර කිව්වේ නිබන්ධනවල කිසිවක් මම ලයිව් පන්තියේ උගන්වන්නේව ලියන්න එපා ඔයා විසින් කරන්න ඕන මේ නිබන්ධන මට සම්පූර්ණ කරලා පොතේ ලියලා ඊට පස්සේ පොතේ නෝට් එක සම්පූර්ණ කරාට පස්සේ ඒ මතකයෙන් නිබන්ධනය වෙනම ලියන්න लीला मटे के नाते ने तोरतोरु पद्धति संवर्धन क्रियावली है तोरतोरु पद्धति संवर्धन क्रियावली है तोरतोरु पद्धति संवर्धन क्रियावली है देवनी पाठ में जय राही अभी कालिंगी और करे तुमने नहीं पाठ में मैं आगे पास में हम प्रोग्रामिंग पटांग करने वाला ප්‍රෝග්‍රෑම් එක දැනටමත් මම රිවිෂන් එකේ පටන් ගන්න තියෙන සෙමිනාර විදිහට තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය. දැන් පුතේ අපි ඉස්සල්ලාම කතා කරන පද්ධතියක් ගැන. පද්ධතියක් කියන්නේ මොකද්ද? මේ බලන්න. පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට නිරන්තර අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතු සංඝටක සමූහයකි. එහෙනම් මොකද්ද පද්ධතියක් කියන්නේ? පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට නිරන්තර අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතු සංගටක සමූහයක එකතුවකට අපි කියනවා මොකද්ද පද්ධතියක් කියලා. එතකොට පුතේ මේ පද්ධති විවිධ පද්ධති තියෙන්නේ. උදාහරණයක් විදිහට තියෙනවා පාසල් පද්ධතිය. දැන් පාසල් පද්ධතිය තුල කවුද ඉන්නේ? පාසල් පද්ධතිය තුල ඉන්නවා ගුරුවරුන්, ඊට පස්සේ විදුහල්පති, ඊට පස්සේ අනධ්‍යයන සේවකයෝ ඉන්නවා. ඊට අමතරව විවිධ පාර්ශ්ව ඉන්නවා. පාසල් පද්ධතිය ගත්තාම कैंटीन के पावर पुते में पासल पद्धति एक और सार उदाहरण एक किधर हितांड है उदाहरण एक किधर हितांड है याम किसी दावस का कैंटीन के वाक स्कूल में नेतू ना केला जब पासल पद्धति एक अत्ता हम है में पासल पद्धति इधर पुते कैंटीन ने का इड पास से प्रिंसिपल इड पास से गुरुवरु इड पास से आनाद्य ना सेव क्यों दिमापियां लामाई में सीलु देनाम पुते एकटे एकटे प्रिया करांडो दा उदाहरण एक किधर हितांड है පාසල තුල විදුහල්පති හරියට වැඩ කරනවා නමුත් ගුරුවරු මම මේ උදාහරණයක් විදිහට කියන්නේ ගුරුවරු වැඩ කරන්නේ නැහැ. ඒතරොපදී මොකද්ද වෙන ගැටලුව?
හරියට ඉගැන්වීම් ක්‍රියාවලිය සිද්ධ කරගන්න බෑ. ගුරුවරු හරියට උගන්වනවා, ළමයි ටික හරියට පන්ති ඉන්නේ නැහැ, තැන් තැන්වල කොපීරයට් කට් කරනවා, එහෙම නැත්නම් රවුන්ඩ් එකේ සෙල්ලම් කරන් යනවා, ඒ විදිහට. එතකොට ඒත් වෙන්නේ නැහැ. ඊට පස්සේ පුතේ පාසලට හැමදාම නිවෙස් වලින්, ගෙවල් වලින් ළමයින් එවන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අර එක දිගට කරගෙන යන්න බැරිද? අපේ පන්ති ගුරුණත් හැමදාම කියන්නේ එක දිගට සහභාගී වෙන්න කියලා. මොකද නැත්තම් යම් කිසි කොටසක් මගහැරුණොත් එහෙම ඒක තේරෙන්නේ නැති නිසා. හරිද? එතකොට පුතේ දැන් ඉඳන් කැන්ටින් එක වාලා තිබ්බ කියලා මොකද වෙන්නේ දාම? කැන්ටින් එක වාලා තිබ්බාම තමයි ළමයි කැන්ටිමෙන් කන්නේ. එතකොට හදිසිය වහපුවාම මොකද වෙන්නේ? එදාට බඩගින්නේ. එතකොට බඩගින්න හිටපම හරියට ඉගෙන ගන්න එකක් පොළොට යන්නේ නැහැ. ඒ වගේ මේ හැම දෙයක්ම පුතේ වට්‍රාකාරව අපේ මේ ප්‍රධාන අරමුණට බලපානවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න, දැන් ඔයා පන්ති තියෙන දවසක ඔයාට කණ්ඩා හරියට හම්බුන්නේ නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? ඉගෙන ගන්න දෙයක්වත් මතකෙට එන්නේ නැහැ. ඇයි ඒ? හැමදෙස්සෙම ඔළුවේ තියෙන බඩගින්න. අන්න ඒ විදිහට. එතකොට පුතේ පාසල් පද්ධතියේ ප්‍රධාන අරමුණ මොකද්ද? ගුණවත්, නැනවත් ශිෂ්‍යෙක් සමාජයට දායාද කිරීම. ගුණවත් නැනවත් පුරවැසියෙක්. ශිෂ්‍යෙක් නෙමෙයි පුතේ, පාසලින් ඉවත් වෙනකොට එයා සාමාන්‍ය වැඩිහිටි පුරවැසියෙක් වෙලානේ. අවුරුදු 18 19 වෙලානේ ඒ ලෙවල් වලින් පස්සේ එනකොට. එතකොට ගුණවත් නැනවත් පුරවැසියෙක් සමාජයට දායාද කිරීම. එතකොට මේ ප්‍රධාන පොදු අරමුණ සාක්ෂාත් කරගන්න වෙන්නේ නැහැ පුතේ. මේ පද්ධතිය ඇතුළේ තියෙන අවයව තියෙනවානේ, මේ අවයව හරියට ක්‍රියාකාරී වුණ නැත්තම් මිනිස්සාගේ ශරීරය ගන්න, මිනිස්සාගේ ශරීරයේ තියෙනවා ආහාර ජීර්ණ පද්ධතිය. දැන් අපි දැන් මේ උගන් අපි දැන් ඔයා ඉගෙන ගන්නවා, මම උගන්වනවා. අපි මේ ක්‍රියාවලිය නිරත වෙනකොට පුතේ අපේ ශරීරයේ සීල පද්ධති වැඩ. ආහාර ජීර්ණ පද්ධතියෙන් ආහාර ජීර්ණය වෙනවා, රුධිර සංසරණ පද්ධතියෙන් රුධිරය සංසරණය වෙනවා. ඒ වගේ පුතේ මේ සීලම ඉන්ද්‍රියන් වැඩ. දැන් හිතන්නේ යම් කිසි කොටසක් වැඩ කරේ නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? අපිට කිසිම වැඩක් හරියට කරගන්න බැරි වෙනවා. ඒක අතරමඟ නවතිනවා. එහෙනම් පුතේ පද්ධතියක් කියලා කියන්නේ යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා නිරන්තර අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතු සංඝටක සමූහයක එකතුවක්. සංඝටක සමූහයක එකතුව. දැන් අධ්‍යාපන පද්ධතිය ගන්න පුතේ. අධ්‍යාපනය ගත්තාම පාසලින් විශාල සේවයක් වෙනවා. හරිද? ඒ පාසල පැත්තෙන්. ඊට පස්සේ පුතේ ඒ වගේම සේවයක් අපේ පෞද්ගලික අධ්‍යාපනයෙන් වෙනවා. ඒ පෞද්ගලික අධ්‍යාපනයේ පැත්තෙන්. එතකොට පුතේ මේ සියලුම දේ එකට මුසුනහම ඔයාට හොඳම හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. හරිද? දාගන්න අනුමාත්‍රකාවක්. අපි තොරතුරු පද්ධතිය දාගත්තේ මාත්‍රකාව. ඒ යටතින් අනුමාත්‍රකාවක් පද්ධති. පද්ධති. අනුමාත්‍රකාවක් පද්ධති. පුතේ අද දිනේ තුල ඔයාලට තව මේ පැය දෙකක ලින්ක් එකක් දානවා. ඒ ලින්ක් එක ඒක වෙලාවටම බලන්න ඕනේ නැහැ. ඔයාලට පන්ති නැති වෙලාවක ඒක බලන්න. අද පාඩමට අදාළ පොතේ ලියන්න අනුමාත්‍රකාවක් පද්ධති. 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 අනුමාත්‍රකාව පුතේ පද්ධති. ලියන්න තරුවක් දාලා පද්ධතියක් යනු අපි දැන් මේ කරන්නේ පළවෙනි පාඩමේදා ඉරිදා දිනෙන් ඉවර වුණා. පළවෙනි පාඩමේ අවසාන කොටසට කවුරුට හරි සහභාගී වෙන්න බැරි වුණා නම් ඔබේ ගෲප් එකට ලින්ක් එකක් එවලා ඇති. ඒ ලින්ක් එකෙන් අවසාන කොටසට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නෝට් එක සම්පූර්ණ කරගන්න මම පිටු එකමාරක් තියන්න කිව්වා. අපි අද කතා කරන්නේ දෙවෙනි පාඩම. අපි තුන්වෙනි පාඩම ඉවර කරේ. දැන් දෙවෙනි පාඩමට ආවා තොරතුරු පද්ධති. ඒ යටතින් අනුමාත්‍රකාවක් දාගන්න කිව්වා පද්ධති කියලා. ලියන්න තරුවක් දාලා පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා
යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා නිරන්තර අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතු ඔන අය මුලින්දන් කියනවා පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා නිරන්තර අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතු සංගටක සමූහයක එකතුවකි. එනම් පද්ධතියක් කියන්නේ මොකද්ද? යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා නිරන්තර අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතු සංගටක සමූහයක එකතුවකට අපි කියනවා පුතේ මොකක් කියලාද? පද්ධතියක් කියලා. හරිද? එතකොට මේ පද්ධතියක් කියලා ගත්තාම පුතේ මේ පද්ධතියක ප්‍රධාන සංගටක තුනක් තියෙනවා. හරිද? මේක හරියට අපි 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්ත නේද පළවෙනි පාඩමේ යටතේ ආදානය සැකසීම ප්‍රතිදානය කියලා. අන්න ඒකම තමයි පුතේ මෙතන තියන්නේ. පද්ධතියක පුතේ ප්‍රධාන වශයෙන් මූලික සංගටක තුනක් තියෙනවා. එකක් තමයි පුතේ ඉන්පුට්. ආදානය ඉන්පුට්. ඊට පස්සේ දෙවැනි එක ක්‍රියාවලිය. ප්‍රොසෙස්. ඊට පස්සේ තුන්වැනි එක ප්‍රතිදානය. මොකද්ද? අවුට්පුට්. එහෙනම් පද්ධතියක ප්‍රධාන වශයෙන් තියෙන මූලික සංගටක තුනක් තියෙනවා. එකක් තමයි ඉන්පුට්, ප්‍රොසෙස්, අවුට්පුට්. උදාහරණයක් විදිහට හිතන්න පුතේ පාසල් පද්ධතිය. මේ පාසල් පද්ධතිය අපි ගත්තාම පාසල් පද්ධතියට මොනවද පුතේ ඉන්පුට් කරන්නේ? පාසල් පද්ධතියට අපි ඇතුළත් කරනවා, ඉන්පුට් කරනවා ගුරුවරුන්, සිසුන්, විදුහල්පති, අනධ්‍යයන සේවකයෝ, ගොඩනැගිලි, ඒ සියලුම දේ ඉන්පුට් කරනවා. ඊට පස්සේ පුතේ එතන ප්‍රොසෙස් එක වෙනවා මොකද්ද? ප්‍රොසෙස් එක ගුරුවරුන් විසින් පුතේ ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. ඊට පස්සේ විදුහල්පතිතුමා විසින් පාලනය කිරීම කටයුතු ඒ සියල්ල සිදු කරනවා. අනධ්‍යයන සේවකයෝ විසින් නඩත්තු කිරීම කටයුතු සහ අනිකුත් වැඩ ටික නියෝජනය කරනවා, ඒ ටික තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට ගත්තාම මේ සියලුම දෙනාගේ සම්පූර්ණ ප්‍රොසෙස් එක හරියට වුණාට පස්සේ පුතේ මේ පද්ධතියෙන් අවුට්පුට් එකක් ලබා දෙනවා, ප්‍රතිදානයක් ලබා දෙනවා පුතේ ගුණවත් නැනවත් පුරවැසියන් සමාජයට දායාද කරනවා. මේක සරල දෙයක්. දැන් සාමාන්‍යයෙන් හිතන්න අපි කේක් එකක් හදනවා කියන මොනවද කේක් එකේ දා තේ එකක් හදනවා කියන වැඩි ඕනේ නැහැ. තේ එක ඉන්පුට් කරනවා මොනවද? උණු වතුර. ඊට පස්සේ සීනි, තේකොළ, ඒවා. ප්‍රොසෙස් එක වෙනවා මොකද්ද? උණු වතුර ටික කෝප්පෙට දාලා, සීනි ටිකක් දාලා, තේකොළ හරි තේ අර පැකට් එක හරි දාලා පොඩ්ඩක් කරකවලා කරකවනවා. ඒ ප්‍රොසෙස් එක. ඊට පස්සේ අවුට්පුට් එක මොකද්ද? බොන්න පුළුවන් ප්ලේන් ටියක්. බොන්න පුළුවන් කියන එක හයිලයිට් කරගන්න. නැත්තම් සමහර ඒවා තියෙනවා බොන්න බෑ. බොන්න පුළුවන් පේන්ටියක්. අන්නේ විදියට. කේක් එකක් හදනවා කියලා හිතන්න. බටර් ඊට පස්සේ අනෙක් අර බිත්තර අනමන සියලුම දේ එකට මුසු කරලා ඒ මිශ්‍රණය දානවා අවන් එකට. අවන් එකේ තමයි ප්‍රොසෙසින් එක වෙන්නේ. ප්‍රොසෙසින් එක උනාට පස්සේ අවුට්පුට් එක විදියට එනවා කන්න පුළුවන් කේක් එකක්. පැහැදිලි නේද? එතකොට මේ පද්ධති හැම තැනම තියෙනවා පුතේ. අපිට තියෙන එකට උදාහරණයක් ආදේශ කර ගැනීම පමණයි. එහෙනම් අපි ඊගාව කතා කරනවා පද්ධතියක මූලික සංගටක. දාගන්න ඊගාව අනුමාතකාව පද්ධතියක මූලික සංගටක.
පද්ධතියක මූලික සංගටක. දරු මේ බන් මූලික සංගටක තුනයි. ආදානය input, ක්‍රියාවලිය process, ප්‍රතිදානය output. ලියන්න තරුවක් දාලා පද්ධතියක මූලික සංගටක යටතින් තරුවක් දාන්න ලියන්න. පද්ධතියක් මූලික ක්‍රියාවලිය පද්ධතියක් මූලික ක්‍රියාවලිය තුනකින් සමන්විත වේ. පද්ධතියක් මූලික ක්‍රියාවලිය තුනකින් සමන්විත වේ කියලා පුතේ අංක 1 ආදානය ඉන්පුට් කියලා දාන්න. ඊට පස්සේ අංක 2 ක්‍රියාවලිය process, අංක 3 ප්‍රතිදානය output කියලා මෙන්න මේ කොට තුන දාගන්න. හරිද? මේ උඩ ලියන තැනට පුතේ අනිවාර්යෙන් ආදානයේ ඉරිකැලක් input, ක්‍රියාවලියේ ඉරිකැලක් process, ප්‍රතිදානයේ ඉරිකැලක් output කියලා අනිවාර්යෙන් ලිවිය යුතුයි. ඉක්මන් කරමු. හරි ඊට පස්සේ උදාහරණයක් ඉදිරියට හිතන්න පුතේ පාසල් පද්ධතිය පුතේ පාසල අරමුණ රටට වැඩදායක යහපත් පුරවැසියන් බිහි කිරීම ආදානය කරනවා අපේ දරුවන් ඊට පස්සේ පාසල තුර ගුරුවරු
පාසලේ අනෙකුත් සම්පත් අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතුව කටයුතු කර දරුවන් ඉගැන්වීම් ක්‍රියාවලියට භාජනය කරති. ප්‍රතිදානය වන අපතේ යහපත් පුරවැසියන් ජාතියට දායාද කිරීම. මේ ළඟදි මතකද අපි පේපර් ක්ලාස් එකේදී කරා අර බැංකු ගිණුමක බැංකු ගිණුමකින් මුදල් ATM කාඩ් එකක් දාලා ගත්තලු ඊට අදාළ ආදානයේ ප්‍රතිදානයේ සහ සැකසීම කියලා එකකුයි ඊට පස්සේ මෙම ක්‍රියාවලියට අදාළ සැකසීම වන්නේ එහෙම කියලායි තිබ්බා මතකද මතක නැත්තම් ඒ කොටස අපහු බලන්න පේපර් ක්ලාස් එක තිබ්බේ ඒක අපි සාකච්ඡා කරේ එතකොට පුතේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන ආදානය මොකද්ද ඉන්පුට් එක මොකද්ද ඊට පස්සේ මෙතන සැකසීම මොකද්ද සහ ප්‍රතිදානය මොකද්ද කියලා දැන් උදාහරණයක් විදිහට හිතන්න පුතේ කාලගුණ වාර්තාව වායුගෝලීය පීඩනය උෂ්ණත්වයේ සුළඟේ දිශාව තෙතමනේ ආදී දත්ත ඇතුළත් කළ විට කාලගුණ පුරෝකථන පද්ධතියක් මගින් හෙට දවසේ කාලගුණ අනාවැකිය ප්‍රතිදානය කරනවා ඉන්පුට් කරනවා ඒ ටික ප්‍රොසෙස් කරලා ඊට පස්සේ අවුට්පුට් එක විදිහට දෙනවා හෙට දිනේ කාලගුණ අනාවැකිය ඊට පස්සේ පුතේ අපි ඊගාවට සාකච්ඡා කරනවා මේ තොරතුරු පද්ධති ගැන හරිම ලේසි මෙයා හරිද තොරතුරු පද්ධති පුතේ තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද දත්තයක් data එකක් ඇතුළත් කරාට පස්සේ එම දත්තය information එකක් එහෙම නැත්නම් තොරතුරක් බවට පත් කරන පද්ධතියකට අපි කියනවා තොරතුරු පද්ධති කියලා. එහෙනම් මොනවද තොරතුරු පද්ධතියක් කියන්නේ? දත්තයක් ඇතුළත් කළ පසු එම දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතිවලට අපි කියනවා තොරතුරු පද්ධති කියලා. දාගන්න අනුමාත්‍රකාවක් තොරතුරු පද්ධති. තොරතුරු පද්ධති ඉන්ෆෝමේෂන් සිස්ටම්ස් තොරතුරු පද්ධති ඉන්ෆෝමේෂන් සිස්ටම්ස් දැන් පුතේ අපේ මේ පන්ති වලට ඔයාලා නොදන්නවා වුණාට වෙනත් ගුරුවරුත් එනවා එන්නේ ළමයි විදිහට එහෙමත් තියෙනවා හරිද ඊට පස්සේ විවිධාකාරයෙන් ඒ වගේ වැඩ සිද්ධ වෙනවා හරි සතුටු වෙන්නේ නේද එහෙමනම් තොරතුරු පද්ධති ইনফরমේෂන් සිස්ටම් පුතේ අනිත් කාරණේ මම මගේ මේ ස්ටුඩියෝ එක තියෙන මීරිගම මගේ නිවසේ එතකොට ඔබ දන්නවා මධ්‍යම අධිවේගී මාර්ගයක් යනවා මීරිගම සිට කුරුණෑගල දක්වා මේ දවස්වල ඒක අවසන් අදියරේ යන්නේ ඒ නිසා නිරන්තරයෙන් විදුලි කප්පාදු වෙනවා අර කරන්ට් ලයින් මාරු කරන නිසා මීරිගම ළමයි මේකට ඇවිල්ලා ඉන්නවා නම් දන්නවා නිරන්තරයෙන් විදුලි කප්පාදු වෙනවා ඒ නිසා එහෙම හදිස්සියේ හරි එහෙම අවස්ථාවක් ඇති වුණොත් එහෙම ඔයාට අසාධාරණයක් නොවෙන්න අනිවාර්යෙන් වැඩ කටයුතු සිද්ධ කරනවා හරිද අනිත් කාරණේ පුතේ ඔන්ලයින් කියලා ඔයා බලාපොරොත්තු වෙන්න එපා හැමදාම Zoom එකෙන් උගන්වන්නයි කියලා දහවල් පන්ති බොහෝ වෙලාවට Zoom එකෙන් උගන්වන්නේ සහ අනිකුත් පන්ති YouTube live ඔස්සේ උගන්වනවා කොහොම කරත් එකයි හරිද දැන් මෙතන කරා කියලා වෙනම ප්‍රශ්න අහන්න අවස්ථාවක් එන්නේ නැහැ පොදුවේ chat එකට message එකක් දාන්න පුළුවන් මොකද හැමෝටම අවස්ථාව දුන්නොත් එහෙම අපේ කරන දැන් එක්කෙනෙක්ට විනාඩියක් ගත්තොත් එහෙම 20 දෙනෙක් ඇහුවොත් එහෙම විනාඩි 20ක් 50ක් ඇහුවොත් එහෙම විනාඩි 50ක් ඉවරයි ඒ නිසා ඒ ආකාරයට තමයි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ ඔබට ප්‍රශ්නයක් ආවොත් පුළුවන් පුතේ මට WhatsApp message එකක් දාලා හරි නැත්නම් මට call එකක් දීලා හරි ඒක निराකරණය කරගන්න පුළුවන් ඔබට ප්‍රශ්න ඇති නොවන ආකාරයට තමයි ඉගෙනීම් කරන්නේ පැහැදිලිනේ තොරතුරු පද්ධති ইনফরমේෂන් සිස්ටම් ලියන්න පුතේ තරුවක් දාලා තරුවක් දාන්න ලියන්න දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක් දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක්
දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක්. දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක්. ඔතේ මොකක් කියලා හඳුන්වන්නේ? තොරතුරු පද්ධතියක් ලෙස හඳුන්වයි. තොරතුරු පද්ධතියක් ලෙස හඳුන්වයි. තොරතුරු පද්ධතියක් ලෙස හඳුන්වයි. තොරතුරු පද්ධතියක් ලෙස හඳුන්වයි. ඔතේ අපි මේ තොරතුරු පද්ධතියක් තුළට මොනවද ඇතුල් කරන්නේ? අපි මෙයාට ඉන්පුට් කරනවා මොනවද? ඉන්පුට් කරනවා දත්ත. මෙයාට ඇතුළත් කරනවා දත්ත. ඊට පස්සේ පුතේ මෙයා සැකසීම සිදුවලා අවුට්පුට් එක විදිහට එමන් නැත්තම් ප්‍රතිදානයේ විදිහට අපිට ලබා දෙනවා මොනවද? තොරතුරු. දාගන්න මේ කොට තුන. දත්ත, සැකසීම, තොරතුරු. ඉක්මන් කරමු. අනුමාතකදාගන්න තොරතුරු පද්ධති වර්ගීකරණය. තොරතුරු පද්ධති වර්ගීකරණය.
තොරතුරු පද්ධති වර්ගීකරණය. උද අපිට තොරතුරු පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. අපි අතින් හදනවා නම් ඒ කියන්නේ පුතේ තොරතුරු පද්ධතියේ සියලුම ක්‍රියාවලිය මැනුවල් සිද්ධ වෙනවා නම් අපි ඒකට කියනවා අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතිය නැත්නම් මැනුවල් ইনফরমේෂන් සිස්ටම් කියනවා. පුතේ තොරතුරු පද්ධතිය අපි පරිගණකයේ හරහා මේන්ටේන් කරනවා නම් අපි ඒකට කියනවා පරිගණක පාදක තොරතුරු පද්ධතිය කියලා. කම්පියුටර් බේස්ඩ් ইনফরমේෂන් සිස්ටම්. උදාහරණයක් විදිහට නම් ඔයාගේ පාසලේ නාමලේඛනේ ඒක අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතියක්. ඉන්නවා නම් එක දානවා නැත්නම් බිඳුව දානවා වැරදුනොත් කෙලටයක් ගාලා මකලා ආයේ සංස්කරණය කරනවා. ඊට පස්සේ පරිගණක පාදක වලට ගන්න පුළුවන් ඔය කාගේන් ස්පොට් සිටි කේන්ස් වගේවා. දැන් හිතන්න ඔයා මොන හරි භාණ්ඩයක් තියනවද කියලා අහුවා කියලා. ඒගොල්ලෝ පුතේ බහුතරයක් කරන්නේ සිස්ටම් එකේ ටයිප් කරලා බලනවා මේක තියනවද. තියනවා නම් තියනවා කියනවා නැත්නම් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ පුතේ හැම එකම පරිගණකයේ හරහා තමයි सिद्ध කරන්නේ. අනුමාත්‍රකාව තොරතුරු පද්ධති වර්ගීකරණය. තොරතුරු පද්ධති වර්ගීකරණය ලියන්න තරවත් දාලා තොරතුරු පද්ධති ප්‍රධාන වශයෙන් තොරතුරු පද්ධති ප්‍රධාන වශයෙන් මේ ටියුට් එක නෙමෙයි මේ ඔයාලගේ අච්චු පොත ටියුට් එකක් නෙමෙයි පුතේ මේ ඔයාලගේ අච්චු පොත තොරතුරු පද්ධති ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට වර්ග කළ හැක තොරතුරු පද්ධති ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට වර්ග කළ හැක තොරතුරු පද්ධති ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට වර්ග කළ හැක ලියන්න පුතේ අංක 1 මෙන්න මෙයා අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති ඔන්න මම ආයෙ මුලින් දා කියනවා තොරතුරු පද්ධති ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට වර්ග කළ හැක වර්ග කළ හැක ලියනපතේ අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති මැනුවල් ইনফরমේෂන් සිස්ටම් අංක 2 පරිගණක පාදක තොරතුරු පද්ධති කම්පියුටර් බේස්ඩ් ইনফরমේෂන් සිස්ටම් සහ අනිත් කාරණේ පුතේ වාට පැය 5ක සම්මන්ත්‍රණයක් මම ඉදිරියේදී යොදනවා මම දවස කියන්න ඒකෙදී අපි සම්පූර්ණ සාකච්ඡා කරනවා ඩේටාබේස් පාඩම මගේ අර තීරි පන්තිවල ළමයිට මම ඔයාලට මතක ඇති මම කිව්වා ඩේටාබේස් මම පන්ති පටන් ගත්තාම කරනවා කියලා. නමුත් පන්ති පටන් ගන්න දිනයක් පේනතෙක් මානක නොමැති නිසා මම තීරණය කළා එක මේ විදිහට කරන්න. මම ඒකේ දිනේ ඔයාව දැනුවත් කරන්න. ඩේටාබේස් කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයට පුතේ ලකුණු 10ක් වෙන පාඩමක්. ඉංග්‍රීසි එකක් දාගන්න අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති මැනුවල් ইনফরমේෂන් සිස්ටම් අනිත් එක පරිගණක පාදක තොරතුරු පද්ධති කම්පියුටර් බේස්ඩ් ইনফরমේෂන් සිස්ටම්
උදේ දාගන්න මාතෘකාවක් අත්තිවරු තොරතුරු පද්ධති. අත්තිවරු තොරතුරු පද්ධති. අත්තිවරු තොරතුරු පද්ධති. මාර්තු දෙවනිදා වගේ ලෑස්ති වෙලා ඉන්න රෑ 8න් පස්සේ ඩේටාබේස් වලට අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති අත්‍යවශ්‍ය තොරතුරු පුතේ මොනවද අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති කියන්නේ අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති කියන්නේ මොකද්ද? තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලී මිනිස් අතින් සිදුවන්නේ නම් එවැනි තොරතුරු පද්ධති වලට කියනවා අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති. මිනිස් අතින් හස්තියව සිදුවන්නේ නම්. හරිද? දැන් ඔයාලට කියන්න පුළුවන් දැන් කම්පියුටරෙන් කරත් ඒත් අතින් එහෙම නෙමෙයි පොතේ ඔක්කොම මැනුවල් කරන්නේ. පරිගණකයක් කැඳගන්නේ නැත. පරිගණකයක් ලං කරගන්නේ නැහැ ඔක්කොම සියල්ලම මැනුවල් අපි අතින් කරන්නේ ලියන්න තරුවක් දාලා අත්‍යවශ්‍ය තොරතුරු පද්ධතිය යටතේ තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලී තොරතුරු පද්ධතියේ තව දවස් දෙකෙන් පොතේ මේ පාඩමත් ඉවරයි තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලී තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලී තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලී මිනිස් අතින් හස්තියව සිදුවන්නේ නම් තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලී මිනිස් අතින් හස්තියව සිදුවන්නේ නම් හස්තියව සිදුවන්නේ නම් මිනිස් අතින් හස්තියව සිදුවන්නේ නම් තොරතුරු පද්ධතියේ සියලු ක්‍රියාවලී මිනිස් අතින් හස්තියව සිදුවන්නේ නම් මිනිස් අතින් හස්තියව සිදුවන්නේ නම් එවැනි තොරතුරු පද්ධතියේ එවැනි තොරතුරු පද්ධති එවැනි තොරතුරු පද්ධති උතේ මොනවා කියලා හඳුනන්නේ අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති ලෙස අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති ලෙස අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති ලෙස හඳුන්වයි අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති ලෙස හඳුන්වයි එවැනි තොරතුරු පද්ධති අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති ලෙස හඳුන්වයි මැනුවල් ඉන්ෆර්මේෂන් සිස්ටම් හොඳයි අපි ඊගාව දවසේ සාකච්ඡා කරනවා මේකේ මොනවද මේ සඳහා උදාහරණ සහ ඊගාවට 10 ශ්‍රේණි පන්ති ආරම්භ වෙනවා කැමතියට සහභාගී වෙන්න පුළුවන් link එක group එකේ ඇති ඒකෙන් touch කරලා සහභාගී වෙන්න ඒවට ආව කියලා වෙනම සල්ලි ගන්නෙ නැහැ සහ
සඳුදා දින පාන්දර පන්ති පැවැත්වෙන සුපුරුදු පරිදි කීප දිනක් සිට මගේ ඩ්‍රොප් එකෙන් ඉවත් කිරීම සිද්ධ කරා. ඒ ආකාරයට වැඩ කටයුතු සිද්ධ වෙනවා. සඳුදා සිට අකණ්ඩව අපේ පන්ති යනවා. සඳයි දැන් කරන්නේ සඳයි සිට අපිට කරන්න තියෙන්නේ HTML වල ඉගව ඒ කියන්නේ අපි බේසික් ටික කියලා දුන්නා. ටික ටික ටැග් වර්ග ටික තමයි ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. එහෙනම් සිල් දනාම සුබදායි සතියන්තයක් වේවා. පරිසමට ඉන්න ඊගා පන්තියට එනයි ඊගා පන්තියට එන්න අපි එන සඳුදා දිනේ නැවත උදෑසන පාන්දර 4:30ට අපි හම්බ වෙමු. එහෙනම් සිළු දිනාටම ආයිබෝවන් බුදු සරණයි. පරිසමට එන්න.